මෙරටේ මූලික මිනිස් අයිතිවාසිකම් හදවිලා තියෙනවා. දරුවට අධ්‍යාපනය ලබන්න අවශ්‍ය වටපිටාව ලැබිලා නැහැ. ගෙදර ජීවත් වීම සඳහා අවශ්‍ය විදුලිය නැහැ. ගෑස් නැහැ. රැකියාව කරන්න රැකියා ස්ථානයක ගමන් කරන්න ඒ වගේම පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන ඉන්ධන නැහැ. ඊළඟට කුඩා දරුවන්ට කිරිපිටි මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ලක් වෙච්ච මිනිස් පාරක පහල අරගෙන කරන වෙලාවක මේ අර්බුදය ඇති කරන දේශපාලන යාන්ත්‍රණය සහ ඒ දේශපාලන ක්‍රියාවලියේ සියලු ඒ ඌට බලල් විවිධ උපර රැටි දාමි විවිධ උපර රැටි දාමි තමන්ගේ බලය ආරක්ෂා කරගන්න එමතන තමන්ගේ පන්තියේ බලය ආරක්ෂා කරගන්න විවිධ ඌට උපක්‍රම යොදමින් හල් මරමින් එක එකගේ මූණු මාරු කරමින් පාර්ලිමේන්තුවට අලුත් මූණු හඳුන්වා දෙමින් ඒ වගේ විවිධ උපර රැටි ගනිමින් ඉන්න වෙලාව නිසා මම කතා කරන්න යන්නේ මේ මෙච්චර දවසක් හැංගිලා ඉඳලා මේ රණිට මොවා වෙලා ඔබ උදාගෙන ඉන ගොබ්බ නන්දසේනවා එමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී යා කියලා ඊනියම්පියා නේ ක්‍රිස්තියා ප්‍රජාතන්ත්‍රවාදී ගීස් කියන්නේ වික්‍රමසිංහටවත් ඒගොල්ලෝ උපදෙස් දෙන්නවත් ඒගොල්ලෝ බල කරන්නවත් යන්නේ නැහැ ඒගොල්ලෝ බල කරන්න අපි කරන්න ඕන වැඩේ කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්නයි මගේ සූදානම් ජනතාව හැටියට අපිට තව දුරටත් මේක දරාගෙන ඉදිවි පෙට්‍රල් පොලිම දරාගෙන ඉදිවි දරුවව ගෙදර තියාගෙන දරුවන් බලා ගන්න කි ක්‍රමයක් ක්‍රමවේදයක් නැත්නම් දරුවන්ට යන්න අවශ්‍ය කරන දේකයක පහළ එහෙම නැත්නම් තමන් දරුවව ය කොහෙරි මේ පාසලකට හරි එහෙම නැත්නම් ලඟු පාසලකට යවන්න ඒ යන ප්‍රවාහන ක්‍රමවේදය වැහිලා එතකොට එක්කෝ තමන්ගේ ආර්ථික ක්‍රියාවලිය සඳහා තමන් කරන රැකියාව ගත ගන්න බැහැ ගෙදර නවතින වෙනවා කවුරුහරි කියන බොහෝ ගෙවල් වල මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න ඉවසා දරාගෙන මිනිස්සු බලනවා මොකක් හරි විසඳුමක් එයි කියලා. මේ විසඳුම් පේන මානේ නෑ මුන් කරන්නේ නැවත උන්ගේ බලය ආරක්ෂා කරගැනීම ජනතාවට ප්‍රශ්න යමතක කරමින් ජනතාවව ගොනාට අඳමින් මේ ඉදිරියට ඇවිල්ලා මේකට නායකත්වය දෙන අරගල කරුවන් නායකත්වය දෙන කලාකරුවන් නායකත්වය දෙන සමාජ ක්‍රියාකාරිකයන් මෙන්න මේ අයව දඩයම් කරන්න. මේ අය දඩයම් කරන්න මේගොල්ලෝ දන්නවා මේ ජනතාව ප්‍රමේ පස්සට යනවා මේක ඉවසන දෙන්න පුදු වෙනවා ඒ නිසා අපි කියනවා එකෙක් මර්ධනය කරන එකෙක් ඉරගෙන දාන්න දැන් අපි සහෝදර රට දෙක ඉරගත කරලා තියෙනවා මේ අර්බුදේ නිසා මේකේ ප්‍රමාණය 40කට වැඩි විවිධාකාර මේ සංඛ්‍යාලය කරන දෙන්නදී මරණ තියෙනවා මේ ඇතුලේ ඒ නිසා ජනතාවට කියන්නේ ජනතාව දැන් ඉවසුවා ඇති දෙවනි රැල්ල අපේ සහෝදර කිව්වාගේ දෙවනි රැල්ල ආරම්භ කරන්න ඕන මේ මුස්පේතු ආණ්ඩුවට මුන්ට මුකුත් දැනුම් අවුරුදු 74ක් තිස්සේ මේ ආණ්ඩුවල ඉන්නේ මුන්ගේ පාර මාරු වෙනවා විතර මුන් පැටි මාරු කරනවා විතර මුන් විවිධ ස්වරූප අරගෙන ආයේ උඹ තම බලයට එන්නේ මුන් ආරක්ෂා කරනවා මුන් විපක්ෂණ ජාතුන් ආරක්ෂා කරනවා ඒ නිසා මේකේ එකම ක්‍රමවේදයකට තමයි මේ රටම පාලනය කරන මේ පාලකයෝ නිසා අපි මේ අවස්ථාව මේක අපේ රටේ ඓතිහාසික අවස්ථාව ගෝල් බේසකින් ආරම්භ කරේ ඓතිහාසික අවස්ථාව ඒ කියන්නේ දේශපාලනය කරන මිනිස්සු මේ රටේ පොදු මහත් ජනතාව ඇවිල්ලා මේ දේශපාලන ක්‍රමය වෙනස් කරමු මුංග එලෝලා දාන මේ රට විශ්වයට පත් කරපු දේශපාලක ඉවර කරමු කියලා එක හණින් නැගී හිටියා දැන් මේ වික්‍රමසිංහ ඇවිල්ලා මේ ගත්ත පොඩි වුවමාරු හර අපේ මිනිසුන් දා තිබුණා පොඩ්ඩක් බලන්න ඕන කියලා දැන් බැලින් ඉවරයි දැන් මේ පටන් ගන්න තියෙන වික්‍රමසිංහයි ගෝඨාභයයි එකතු වෙලා මේ රටේ අරගල කාර්යය වුණ මේ රටේ ක්‍රියාදරය වුණ මේක දේශපාලන කරන සාමාන්‍ය ප්‍රජාව හිරගත කරන්න ඒ නිසා තවදුරටත් මේ මර්ධනයට ඉවසන්න එපා ඔබ ගෙදර හිටියත් ඔබේ අදාළ නගරයට ඔබේ අදාළ ගමට ගමේ පොදු ස්ථානයට වාර්තා කරමින් අපි අරගලයේ දෙවනි අදියර පටන් ගමු.